ආසන්න හේතුව ගත්තොත් මම හිතනවා මම මේ ජනාධිපතිතුමා නැවත බලයට පත් කිරීමට අරමුණු කරගෙන ඒකට සපෝට් එක දෙන්න තමයි මම ආවේ. ඔද සාමාන්‍ය එක්සත් ජාතික පක්ෂයට දැන් මේ කාලේ පල්ලෙහාමනේ තියෙන්නේ උඹයි මේකේ ප්‍රතිවිරුද්ධ පැත්තේ කියන්නේ මේක නෙගටිවිටි එක වැඩි වෙලාවක්. ඇයි මේ වගේ දෙයක් එහෙම තෝරගන්නේ? මොකද එක්සත් ජාතික පක්ෂය මම තෝරගන්න හේතුව කියලා ඇහුවොත් ලංකාවේ තිබිච්ච දැවැන්තම පක්ෂය, ඒ වගේම අවසානයේදී බිඳුරු වැටිච්ච පක්ෂය. මොකද දේශපාලන ගන්න ෂෝට් කට් නැහැ. ඒ කියන්නේ මේ යට ඉඳන් එකපාරට උඩට ඇවිල්ලා තමුන්ට තමුන්ගේ ගෙදර ඉන්න පවුල් කට්ට කන්න දිගන්න බැරුව තමුන්ට වහලයක් දාන්න බැරුව එලි අනිත් මිනිස්සුන්ට දෙදීමේ හැකියාවක් නැහැ. ඒක තමයි ඒක සබදාම ඒක තමයි. ඒත් එක්සත් ජාතික පක්ෂය කියන්නේ එවැනි ඒබල් මිනිස්සු කියන්නේ හැකියාවත් තියෙන මිනිස්සුන්ගේ පක්ෂයක්. ඒ හැකියාවමත් තමයි මිනිසෙට මිනිසෙකුට සේවක කිරීමේ හැකියාව එන්නේ. එක්සත් ජාතික පක්ෂය ඇවිල්ලා ධනවාදී පක්ෂයක්. ධනවාදී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නගම කරන පක්ෂයක්. ඒක තමයි දැන්. ඒකනේ ඔබ බය නැතුව කියනවා මේකනේ. ඔව් බය නැතුව කියනවා ඒක. වාමාංශිකත්වයෙන් ගොඩ ගියපු රටක් ලෝකෙ කොහෙවත් නැහැ. කාලේ නාස්ති වීමක් පමණම වෙලා තියෙන එක. ඉන්දියාවත් පිළිගන්නවා කාලයක් තිස්සේ වාමාංශික ට්‍රයි කරලා සමානාත්මතාවය. ඔයගේ කතන්දර ලස්සන මිනිසුන්ගේ හිත පිනවන කතා කියකිය ගිහිල්ලා අවසානයේදී කාලේ නාස්ති වීමක් තර වෙලා තියෙනවා. අවසානයේදී චීනයේ පව ධනවාදයට අවිල් දිනවා අවසානයේ. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී ඇතුලේ මේ තියෙන ඇන්දෙවීමේ පාටියක් තමයි වාමාංශිකත්වය සහ සමාජවාදී කියලා කියන්නේ. එහෙම මම දකින්නේ. ඒක සහ ඒක පිළිකාවක් කියලා මම දකින්නේ. ඇයි රනිල් වික්‍රමසිංහව නායක හැටියට තෝරගත්තේ? වන්දිබට්ටවාදී දේශපාලනයක් කතාරන්නේ මං ආවේ මේ ඇත්තටම ඇත්ත කතා කරොත් අරගලයෙන් ඇවිල්ලා ගහගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ගහන පොයින්ට් එක ආවනේ. උතන තමයි මම දැකපු ටර්නින් පොයින්ට් එක. එතනින් එහාට ජනාධිපතිතුමා දැන් ඒක කන්ට්‍රෝල් කරලා උතනින් එහාට වැදුණා නම් මං හිතන්නේ තව මාස 4ක් 5ක් ඒ විදිහට ගියා නම් අපිත් බංකොලොත්. ඒ කියන්නේ අපි ව්‍යාපාර බිලියන 6ක් 7ක් මේ වැඩ කරන සේවකයෝ ප්‍රයිවට් සෙක්ටර් එකේ සියලු දේවල් සියලු ව්‍යාපාර ටික බංකොලොත් වෙනවා. එහෙම හීන මව කට්ටියක් තුන අපි එතනට ගිහිල්ලා එතනින් වාසි ලැබලා දේශපාලනෙන් ඉන්න. ඉතින් ඒ ටික පරාජය කරා ඒ පාර්ලිමේන්තුව ගාවින් පරාජය රට හැන්ඩල් කරපු විදිය මම ව්‍යවසායක විදිහට මම දකිනවා. එතුමාගේ තියෙන ව්‍යවසායකත්ව ගුණය සහ නායකත්වයේ ගුණය. නායකයෙක්ගෙන් තියෙන පුළුවන් විශාලම ගුණාංගය තමයි ක්‍රයිසිස් මැනේජ්මන්ට් එක. අර්බුදයක් කල්පනා කිරීම තමයි තියෙන ලොකුම හැකියාව. ඒක බංකලොත් වුණාට පස්සේ තමුන්ගේ නෝන ටීම් එකක් එක්ක රයිට් ඒක ඇවිල්ලා තමුන්ගේ නෝන විරුද්ධවාදීන් ටීම් එකක් එක්ක ඒ ක්‍රයිසිස් එක මැනේජ් කරලා ඒක කෙලින් කිරීමේ හැකියාව ලයින් කළා උඩට ගත්ත එක ඒක මං හිතන්නේ ඒක ව්‍යවසායකයේ ගුණාංගය.